සාදුුසාදු නනෝතසේ භගවෙතුවරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතසේ භගතුවරහතු සම්මා සම්බුද්ධසේ නමෝතස්සේ භගතවර හතු සම්මා සම්බුද්ධස්ස සාසාසා යෝතම්ම සේනාපති සුපූජිත ප්ඥාය පාරමංගතු, ගම්බීර ප්ඥෝමේදවි මගාමගස්සකොයිදෝ, තංවීතරාගන්සුසමාහිතින්ද්‍රියන් වන්දාමිපරිණි බදසාරීපුත්තන් සාදුසාතුසාදු අප කෙරෙහි මහත්කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය මතුකට දේලා දහම්මඟ පෙන්නලා දෙන අපේ ගුරුදේෝත්තම කල්්‍යාන මිත්‍ර පින්නත් ලොකුසාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධසාධසාධ. අද දවසේ දසුත්තර විවරණය සදහම් සාකච්ඡාව සඳහා දායකත්වය දරන්නේ. කිරත් එඩිය අංක සීය දර නිවසේ පදිංචි, පින්න්නත් සුමනාවතී මෑණියන්ට සහ නීතිඥ කාලිින්ග සෝමසිරි පියාන්නන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය සහ දේර්ඝාශ පැතිීම් පිණිස එම දෙපළගේ පින්වත් දියණිය විසින් තමයි අද දවසේ දායකත්තේ දරන්නේ. කිරන් තෙඩිය සීය දරණ නිවසේ පදිංචි පින්න සුමනාවතිී මෑණියන්ට හ කාලිංග සෝම ශිපියාණන්ට නිදු පනීරෝගී සුපත්භාවය දීර්ගාවිශ පැතියම් පිණිස තරුවන්ගේ ආසිර්වාදය ප්‍රාත්ථනා කිරීම් පිණිස. කිරත්දිිය සිරි සුගතාරාම් විහාරස්ථානයේ වැඩවිසු අපවත්වී වදාළ කළුතර දිස්ත්‍රික්කයේ අධිකරන සංගනායක පඥ්ඥාවාස ස්වාමින්න් වහන්සේට පුුණ්්‍යානු මෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එවගේ දියණියගේ මිය පරලෝගිය ඊබඩ් පියාණන්ට කාලිංගගේනිස් හෙට්ටියයානි ඩිංගිහාමි පදුමාවතී විමලාවති යන මියපරලෝගී ඥාතීන්ටද පුණ්්‍යාණු මෝදනා කිරීීම පිණිස බලාපොරොත්තු වෙනවා. එවගේම සුජීවත්ව සිටින දමයන්ති නිලා ඉශානි අනුෂා වත්සල් වස්සලා අන්ජන ඉසුරු තිලින සතුර කල්්‍යානවති යන නෑහිත මිතුරු හැම දෙෙනට සිත් ප්‍රාථනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුන්ගේ දායකත්තය නද දවස්සේ මේ දසුත්තර විවරණ දහම් සාකච්ඡාව සිදුකරන්නේ. අද දවසේත් මේ දහම් සාකච්ඡාවස්ඳහා වැඩමවදාල ගෞරෝණයේ පින්නස්වාමන් වහන්සේලා නමස්කාරපූරකව පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමි වහන්ස පින්නස්වාමින්න් වහන්ස පිදැන් මේ දහම් සාකච්ඡාවේ බොහෝ දහම් කරනු සාකච්ඡා කළා මේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ. නිවන් මඟට උපකාරව නාකාරයෙන් විස්තරකොට වදාළ සුන්දර දහම්කාරණවා. සාරිපපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා කවුසල්ලි මනාව විධහ දැක්වෙනවා මේ සූත්‍රය ඇතුළත. මොකද අන්නු පිළිවෙලින් මනාව ගොුණු කරගෙන. මනාවේ දහම්කාරණය එකන්නේ කනු පිළිලින් දේශනා කරන්න. සාරිපපුත්ත මහරහතන් වහන්සේ. මේ ධර්මස්කන්දයන් වැඩෙන පිළිවෙල හඳුනාගෙන. ම ධර්ය කරගෙන වැඩින්ටද තිබෙනවා ඉතින් පින්න ස්වාමින්හස මෙහිෙදී අපි ඊළඟට අදවස්සේත් පින්න ස්වාමිහස් සාකච්චා කරන බලාපරොත්තු නො මෙහි. විශේෂ දහම් කාරණ කහිපයක් මේ සාක්ෂාත් කළේතු වැඩියේතු ධර්මයන් ඉතිට තිබෙන කාරණා නමේ බැගින් නැතුළත්ව වන දහම් කාරණාවල් පින්න ස්වාමින්න්හස මෙ සඳහන් වෙනවා මේ විසුද්ධි ධර්මයන් පිරිසිදු බව ඇති කරවන ධර්මයන් බොහෝ උපකාරවෙන ඒවගේ කත මේ නව දම්මා භාවේ තබා මේ දහම් කරු නමේ වැඩිය ේතුූ කියල සඳහන් වෙන්නේ නව පාරිසුද්ධි පදානියංගානි. පිරිසිදු භවති කරන පදානියංගයන් වවි දිෙට සඳහන්වෙන්නේ සීල විසුද්ධි පදාානියංගම් චිත්ත විසුද්ධි පදාානියංගම් දිට්ටි විසුද්ධි පදානියංගම්. ඒවගේම කංකාවිතරණ විසුද්ධි පදාානියංගන් මගගා මග ඥානදස්තන විසුද්ධි පදානීියංගම්. ටිපදා ඥාන දස්සන විසුද්ධි පදාානී අංගම් ඥානදස්සන පාරිසුද්ධි පදාානී අංග, පඥ්ඥා විුද්ධි පාරිසුද්ධි පදාානී අංගම්. ඒවගේ විමුත්ති විසුද්ධි පාරිසුද්ධි පදාානී අංගං ඉමේ නවදම්මා භාවේ තබ්බා මේ නවධර්මයන් භාවිතා කළේතුව විදිහයට සඳහන් වෙන්නේ. නව පාරිසුද්ධි පදාානී අංගානී කෙළ සඳහන් වෙන්නේ පි බව තිරවන පදාානී අංගයන් විදිහයටට මේ කාරණ සඳහන් වෙන්. පින්න ස්වාමීන්හසු මේ සීල විසුද්ධිය. එවගේ චිත්ත විසුද්ධිය දිත්්ති විසුද්ධිය ආදීවසිෙන් මේ පිළිවෙලින් මෙහි සඳහන් වන්න මේ පදාානී අංගයන් වැඩින ආකාරය ගැන විසුද්ධියට පත්වනය ගැන චිත්ත පිරිසිදු බව ඇතිකරගන පිරිසුදු බව ඇතිකරවල දෙන අග මයානු පිලින් විස්තරවෙන්නේ පින්න අසාමින් හස මේ ගැන මොලින් අපි මේ කරුණු කොහොමද තේරුම්ගන්න ඕන මේ ඒන්න මේ වි පිණිස පවතින නිවන්මගේ වැඩ්දි මේේ යනු පිළියලින් වැඩන බවධර්මය සඳහන්නන්නේ එතකොට මේ ගැන පන්න සාමින්හස මේ ධර්මය සඳහනෙන් රත්ව විනිත් සූත්‍රී උපමා අඇසරින් මේ ගැන විස්තර වෙනවා පින්න අසාවිහස මොලින්ම මේ විමුක්තියට පත් එන්න කැමති ශ්‍රාවකයකට ලැබෙන මෙන්න මේ ගුණ දහම් වැඩිදියුණු කරගන්න ආකාරිගැෙන මෝලිකු අපි කරුණු කේපයක් පාදග ඇ නමු බුද්ධාය තෙරන්සරණයි ගෞරය පින්න ස්වාමෙන් වහසේ ලඟන්න වසරයි පින්න්නත්නී ඇ යතුම විසුද්ධි ධර්මයන් තමයි අදාපි කතා කරන්නේ මීට අදාළ ලස්සන සූත්‍රයක් අපි මේ කච්චාාවට සම්බන්ධ කරගන්නවා එතම රථ විනීත සූත්‍රයේ එකැන් මේ මනාකොට පුහුණු රතයක් උබමාරගන පින්න ස්වාමන්හස මේ එක දේශනා කරම එක පසුබිම මම කැටියීමම් පොඩ්ඩ පැහැදිලි කරන්න. බුදුරජණන් වහන්සේ මේ රජගහනුවර වේලිුවනාරාමය ඉන්නකොට මේ ජාති භූමී ඉඳං මේ ජාති භූමයේ බස්වසලා එක භික්ෂුන්හසලා පිරිසක් බුදුරජණන් වහන්සේ මොුණගැහින්ද ආවා. තින් ඒ බදුජන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අට දේශනා කරනවා මේ. ආනෝ මේ කෝනුකෝ භික්කවේ ජාතිභූමියන් ජාතභූමිකානම් භික්කෝුණා සබ්‍රහ්මචාරීනම් ඒවන් සම්භාවිතු මේ මහනෙන යම්කිෙනෙක් ඉන්නවද යම් භික්‍ෂුවක් ජාතිභූමයේ පැවිදේලා ජාතිභූමියයේ වස්වසල ඉන්න සබ්‍රමචාරීන් වහන්සේලා අතර මේ රුබුහ මම්බට එකන සම්භාම භික්‍ෂුන්හසලා අතර සම්භාවයට පත්වෙලා ඒ එකන්නේ ගෞරවයට පත්වෙලා ඉන්න භික්ෂුවක් කින්වදකීනවා මෙහෙම ඒ තමයි දසකතාව තුළ පිහිටලා දසකතාවෙන් අන්නට අනුග්‍රහ කන්න භික්‍ෂුවක් ඉන්නවදකිනු ජාතිභූමි වස් වසලා එතකට දසකතාවේ පින්නතුන් අහලතිීෙනවා ඒ තමයි තමුණුත් අල්පේච්චව ඉඳල අල්පේච්ච කතාව වන්නයට කියදෙනවා ඒවගේ අත්තනාච සන්තුට්ට සතුෘති කතංචි බික්කූුණන් කත්තා තමම් මේ ලදදෙන් සතුටු වෙලා ලදදෙන් සතුට වෙන දේවල් අන්නයට කියන. ඒ වගේ තමුණුත් මේ හුදකලා විවේකයේ වාසය කරල අන්නඒ භික්ෂූන්හසට හුදකලා විවේකී ආනිසංස කියා දෙන. තමුණුත් මේ පිරිස සමඟ නොවැලි අන්නයට පිරිස්සමග නොවැලීමේ කතාව කියන. තමුණත් පටන්ගත් වීරියෙන් ඉඳලා මේ වීර ආරම්භ කිරීම ගැන අනි භික්‍ුන් හසිරට කියා දෙන්න. අත්තනාට සීල සම්පන් වු සීල සම්පදදා කතංචි බික්කූුණන් කත්තා තමුණු සිල්වන්ත වෙලා සීල සම්පත්තියේ ගුණ අන්නයට කියා දෙනවා. ඒවගේම තමුණු සමාධි සම්පත්තිය උපදවාගන අන්නට සමාධී සම්පත්තිය ආනිසංස කියා දෙනවා. තමුණු ප්‍රඥා සම්පත්තිය උපදවාගන ප්‍රඥා සම්පත්තියේ ආනිසන්සද අන්නයට කියා දෙනවා. තමුණ විමුක්ති සම්පත්ති උපදවාගෙන විමුක්ති සම්පත්තියේ ආනිසංස අන්නයට කියා දෙෙනවා. තමුණක් විමුක්ති ඥානදස්සන සම්පත්ති උපදවාගෙන විමුක්ති ඥානදස්සන සම්පත්ති යන්නට කියා දෙෙනවා ගුණ කියා දෙනවා මෙන්න මෙහෙම කෙනෙක් කින්වාදකිෙල් හවා. එතකොට මික්‍ුන් හසල වදාලාල පින්න ස්වාමි වහස ස්වාමිණී භාගතුන් වහසේ ඉන්නවා ජාතිභූමේ. ස ම ත ත් ොන්න යි තුන් තමයි ස්වාමන ල්ලේ දසකතාවතුළ පිහිටල න ఉන්න්නහන්සේ ගොඩා නුග්‍රහ කරනම දසකතාාව. දසකතාවෙන් ගොඩා කනුග්‍රහ කරන තු කිව . එතකට මේ ාගනිට පින්න ස්වා රම් ජන දරම ේනාධිපති රපුත මහරතන් වහන්සේ. එතකට මේ සා මහරතන් වහන්සේ අදහසක්කඇති වුණ. අේ මන්තානිපුත්ත ආයිස්මුතුන් වහන්සේ ගුණ මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවන එකතුක බුදුරජණන් වහන්සිත ඒව අනුමත කරනවනි ඉතින් අනේ මේ මන්තානිපුත්ත වගේ ආයිස්මුතුන් වහන්සේමක් අපිටත් හවම්වෙනවනං අනේ අපිටත් උන්න්නහසි්ක දහම් කතාවක් කරන්න පුළුවන්නේ කියලා සතුටක් ඇතිවුණ. උොට කාලයක් ගහිල පින්න ස්වාමින් වහන්සේ මේ මන්තානිපුත්ත මහරහතන් වහන්සේ වැඩිය මේ වැඩිය සැවත්නුවරට. එතකොට මේ සැවත්නූරට වැඩියට පස්සේ ඔන්න භික්ෂුනාහසනමක්කිව ඇවත් මේ සාරිපුත්්‍යයනි අන්න ගහන්සේ නිතවර ගුණ කියන මන්තානිපුත්ත ආයිස්තුන් අන්න ඇවිල්ල න දැන් මේ අදවනට වඩි නොකීන. එතකොට ධර්ම සේනාතුකට සාරිපුත්ත මහරත්ව වන්සේ පත්කඩි අරගෙන දැන් උන්නහන්ස පි පස්සෙෙන් මඩිනවා දැන් උන්හසේ බා කරන්නේ. හස පට පපසින් බලනවාද. අඳද වනට ග කියිය මන්තානිපපුත්ත මහරතන්වාසේ භාවන කන සාරිපුත්ත මහරතන්වාසි දැෙන් බාන කරමින් ඳල නැගිටලා මේ අන්තනිපුත්ත මහරතන් වහසළඟට ගිහිල්ල මෙන්න මේවාගේ එකක් කහනවා දැන් මේ එක පාරම නම කියන්න ගිහිල්ල මේ දහම් කතාවට යොමු වෙන්නේ මේ භගපතිනුව අවසු බ්‍රක්මචරයෙන් උත්සන්තීති යිස්මත්න භාගතුන්නාසේක ශාසනය ඔබ බමසර වාසකන කෙනෙක්දක ලහව සාරිපපුත්්‍ර මහරතන් වන්ේ මන්තනපත් මහරතන් වන්සේ තුට කියකින එහම අයිස්මතුන මං භාගතුන්නාසේ ශසසිනේ බබසර වාසයකන්න කෙනෙක්කනීම රපපුත්ත හතනා යනවා කන්නකු අවස සීල විුද්දත්තාන භගෝති බ්‍රැක්මචරයෙන් උස්සතීති. ඔබ මේ සීල විසුද්ධි අරමුණු කරගනද භාගතුනාසික ශාසිනය බම්සර හැසිරන්නෙ කකි ලෙලවා එතකොට මේ කියන නෑ අයිස්මත්න මං මේ ඊළඟට අහන මේ නෑ නෑ කියේනවා. මම මේ සීද විුද්ිය අමුණු කරග බබසර හැසිරෙන්න්න කියනවා. ඊළඟට කියනවා මේ ආයිස්මත්න ඔබ චිත්ත විසුද්ධිය අරමුණු කරගන භාගතු නාසික ශාසනය හැසිරෙන්න්න කනවා. හිිත්ත විසුද්ධිය අරමුණු කරග නව කියන. ඊලකට අහනු ආයිස්මත් නය එහෙනම් ඔබ දිට්ටි විසුද්ධිය පිණිසද භාගතුන් හාස ශාසනය බබසර හැසිරයෙන්න්න ක න ඒමත් නෑ. හමත් නෑක කියනවා. ඊලකට හනවා මේ අන එන ආයස්ුමතුනි ංකාතරණ විසුද්තත්තා කංකාතරණ විසුද්ධිය අරමුණු කරගනද ඔබ මේ බමසර ඇසිරෙන්න්න කියනවා නෑ කියනවා. ඊලකට හනවා එහෙනම් මගගා මක් ඥානදස්සන විසුද්ධිය අරමුණු කරගනද භාගත වහසේගේ ධර්මය බමසර ඇසිරන්න කේනවා. න එහෙමත් නෑකනවා. ඊහකටහන එහනම් ආයස්සුමත්නනි. පටිපදා ඥානදස්සන විුද්දත්තාාන භගවෘති බ්‍රක්ම චරයෙන් උස්තතියේදති ඔබ න පටිපදා ඥනදස්න පටිපදා ඥානදස්සන විසුද්ධිය පිණිසද භාගතුන්ස ශසන බඹසර හැසිරෙන්න්නකි නවා. ඒෙමත් නෑගේ නවා. ඉනකට හනවා ආශ්ටමත්නයේ එ නම් ඥානදස්සන විසුද්ධිය පිණසද භාගතුන් වහන්සේගේ ශාසනය බමසර හැසිරෙන්දකින් හැවා. එතකට මෙන්න මේ ටික මේ සාරි පුත්ත මහරාතන් වහන්සේ මතතාන්න්‍ය පුත්ත මහරතන් වහන්සේගෙන් අහනවා ි බඹසර හැසිරෙන්ට හේතුව. මෙතිනි නිහට අපගේ පින්න ස්වාමිනාස ඉදිරයේද මේ විස්තරයක්ක් කරයි උන්හසේ බසර හැසිරේ අරමුණ කොමක්දක ාන පන්න ස්වාමිනසේ දේශනායි මැකින් විස්ත්‍රර වෙනවා ඉතින් අපිට පින්න ස්වාමින් වස ක දැ ගොඩක් මේ කාරණාටික මේ මූලික කාරණ තමයි මෙන්න මේ සීල විසුද්ධියට ඇත මේ විුද්දියයට සම්බන්ධව අපිට මේ දහම් සාකච්ඡාවේ දෙන්න පසුබීම තමයි පින්නවාාවෙන්න්නස මේ සූට්‍රදමං විස්තර කර. එකට දැම් පින්නවාාවන්නස මගගේ බිමිසු ආකාරයට සීල විසුද්ධය කියන කාරනාව ගද්ද සීල විද් නට චිත විුද්ධ දිි්ටි විුද්ිය කාරණා පින්න වාවිෙනස් මුලින් පැදිි කරගන්න පුළුවන්හන්දයි මිකද සීල විුද්ධය කියන්නේ කයවචනය සංවරය පිරි ුදු බව ඇතිවීම. ඒ ද ද ුද්ය කිය රනාවයතක අනුපිලිවලින් අප ේ කාරණනාටික පහැදිලිර දුන්න පින්නතුන්ට දැනගන්න පහසුවේ මොකක්ද මේ විසුද්ධි ධර්මයන්ගේ තියෙන අනුපිලිවෙලිින් වැඩිනවා කියන කාරනාව තේරුම් ගන්න තියන පිළිවෙල්ල කියනෙක. ඒ පින්න ස්වාමන්න සේගෙන මුලිම පැදිිරන්න ොන්න ගොක් ු. ඒම පින්න හසාරම ලි තකරග පස්වවිීමදැන් අපි විස්තරකර ගත්ත ඊට පස්ති දැන් මේකේ ඔන්න සීල විසුද්ධිය ගැන කතා වෙනවා. ති ුද්ධ ක ක ාව ළඟට පින් වාමන්හස චිත විුද චිත විුද්ද දත් විුද්ධක කනාවවා. සීල විුද්ධිය කියල කන පින්වවාමෙන්න් වහස. එකැන සීලයම් පිරිසුද් වීම. ඒ වචනමතින සීල විසුද්ධිය. එක සීලේ තුින් පාරි සුද්ධත්වයටට පත්වීමයි සීල විසුද්ධිය කියලා කියන පින්නවාමන්න තෙකට සීලේ කන කතා කරද පින්න ස්සාවාමින්න් වහන්ස. ැන් ප දනමසෙන් බදුරජණ මහන්සේගේ ශසසින ගත්තු දැන් චතතුප පරිශුද්ද සලය කියල විස්තර කරනවා සාමාන්‍යමක් කෙටේෙන් විස්තරකොල් බදුරජනම දේශන කනවා ප්‍රාතිමොක් සංවර සීලයේ විස්තර කනවා ඉන්දී සංවර සීලයේ ප්‍රත්ති සනිසිත සීලයේ ආී පාරිශුද්ධ සීලයකිල මේ සීලය වෙලින් වෙන්නේ මේ එකන් සීලය තුළින් පාරිසුද්ධති පත්වීමට තමයි මෙය උපකාර වෙන්නේ. පෙන්න්න ස්වාමින සාමනින් සරලෝගත්තු සීලේකෙනන කයි වචනේ සංගර කර ගැීමන්නේ එතුක පාතිමක් සංවර සීලේ කිය ලකැන දුරජරම දේශ කර එයා මේ අනු අනුමාත්‍ර වර්දිය බියදකිමින් එයා මේ සමාදං වූ සිල්පද හොදට ආරක්සා කරමින් තමන්ගේ සීලේ ැක ගන්න සීලේ තුින් පිරිුදු භාවිට පත් කරගන්නවා ඒනකට පින්න ස්වාමින්නස් ීලේ ප පර ඉන්දී සංගර සීේ මනාාවකට මේ ඇසකන්නාස දිවකය මනස හොඳවට පින්නස්වාමින්නා සංවර කරමින් එයයා වාසයකරනන්න ඔන්නසේ තකට යා ඒක එතුළින් පරිසුද්ධතට පත්වෙනවා. ඊනලට පින්න ස්වාමිනස ප්‍රත්තිය සන්නස්ශ්‍රිත්ත සීලය කියලකෙන මේ අවබෝධයෙන් යුතුව පින්න ස්වාමින් වහන්ස යා මේ සියව්පසේ පරිහරණය කරන. එක සීලේට අයිති. එත ඒක අයිතිවෙන්නේ මේ සීලතුලින් පාරිසිුද්ධත්තට පත්වෙන්ද. ඒකට යා දන්නව පින්නස්වාමින්නහස යිම සවපසේ පරිබෝග කරන්නේ. අර්ථය පිණසයි කියල දන්නවා. ඊලන් පින්නස්වාමින්නාස ආජී පාරිශුද්ද සීලය කියල කියන්නේ එයා මේ වැරදි ජීවිකාවක් ගත කරනෑ තමන්ගේ බඹ සර හසිරෙනකොට එය එතු ධාර්මික ජීවිකාව තුළින් තමන්ගේ බ්‍රහක්්ම චරියාව ගත කන්නවා එතකොට මෙ මේ ආකාරයට පින්නස්වාමින්නාස සීලේ තුළින් පාරිසුද්ධත්වට පත්වීම තමයි සීල විසුද්ධී කියලා කියැ එතකට හිෙනයි එය හොඳට පින්නස්වාමින්නාස කය සංවර කරගන්න කයංගෙන අකුසල් හොදට සංවරරර සංවරර කර වාසයකනවා. වචනයෙන්ගෙන් අකුසල් සංවරර සංවරකරර වාසේ කරන මෙම් සංවර කර වාසය කනවට පින්න ස්වාමීිාස කයංවෙන අකුසල් වැලකිනවා. වචනයෙන්ව අකුසල් වැලකන සල තුන තමන්ගේ ජීවිතය පින්න ස්වාමීින්නාස පාරි ුත්යට පත්යෙන්වා. එකුට පින්න ස්වාමින්නාස මේකින් එකක් විස්්ටර කරන්නදෝනි මෙන්න මේ මේ සේලයට පින්න ස්වාමින්නාසය. අර දසකතා අනුග්‍රහගන්න දැම දසකතාවෙන් තොරව පින්න ස්වාමින්නා මේ සීල විසුද්ධයක් ඇතිකරගන්නක් කියෙන කාරණ සිද්ධ වෙන්නන්නේ සීල විුද්ධි පමණක්න මේ පින්න ස්වාමිනස මේක කතාගන්න මේ සීලු විසුද්ධිෙල්ද දසකතාවේ අනුග්‍රහ තියෙන් දෝනි. ඒ දස කතාව මත පිහිට ලයි සීල විසුද්ධී වැඩින්නේ. එතකට පින්නස්වාමෙන්න් වහන්ස මේ අපේ පින්න ලොකස්වාමින්නස ලස්සනි විස්තර කරල තියෙන පින්න ස්වාමි හසේී මේ විසුද්ධයට බුදුර අපේ ලොක්ෂාස විස්තර කළ තිෙනවා ඒ සූත්‍රවට අනුව මේ අල්පේච්ච සභාාව පිළිබඳ කතා ඒ වගෙන් ලදදෙන් සතුටෙන සන්තුෘට්තිි කතාකින් ලදදීන් සතුටවම ගැන කතාව අසංසගග කතා පිරිසේ සමඟ නොවැලේ සිටීමේ කතා සීල කතා කියන්න මෙන්න මේ හතර පින් අස්සාමන්නස සීල විසුද්ධියයට උපකාරෙනකි. පිරිසුදදු කරගන්න රිජියෝම උපකාරවන්න දැසකතාවලින් හතරක් තමයි ෝය ලොක ම ලස්ස රත්ත නි සූත්‍ර විස්තර කල තින දශනාවට අනුව. එකට ඒක පින්නස්වාන්න රජියෝ පකාරෙනවා සීල විසුද්ධිය ඇතිකරගන්න. එතකොට මෙන්න මේ විදිීට පින්නස්වාමින්න් වහන්ස සීල විසුද්ධිය කියන්න ම් සීලිය තුලින් ඇතිවෙන පිරිසුස් භාවය. ඊනකට පින්නස්වාමන් වහන්ස චිත්ත විසුද්ධියය. ුද්දිය කියල කැන පින්නස්වාවමන් වහන්ස හිතේ ඇතිවන්න පිරිසුදු භාවේ හිතේ පිරිසුදු භාවයක් ඇතිවන්න පින්නස්වාමින්න ද හිත අපේ නිත කිටිටි වන්නීමමකත් දැ දේශනාාවතියන පින්නස්වාවන්හස මේහබස්රහබස්සරමිදම් භික්කවි චිත්තං මහනලි මේ හිතේ ස්ොභාවම ප්‍රභාසරයිකිනවා අපේ හිතේ සවභාාවෙන්ම ගත්තත් අපේ හිස්වභාවිම ප්‍රභාසවරයින තංචකෝ බික්කවේ ආගන්තුකයි උපක් කිලිත්ෙ උපක් කිලිත්ත. උපක් කිලිත්තන්. නමුත් මේ ආගන්තුකව එන්න උපක් ලේසුවලින් හිති අපිරි සුදු වෙලා තියෙනෙකිනවා. එතකොට ඒයකෙන් ඇස කන්නා දවකය මලස ආදම ඉන්ද්‍රියන්ගින් එ ආගන්තුකව එනවා උපක් ලේස. ඒවගින් හිත අපිරි සුදු වෙලායි තියෙනකි නවා. එතකොට පින් ස්සාවින් වස මේ හිත. ිත්ත විුද්ිගන හිතේ පිරිුදු භාවේ ආනෙතුව හිතේ පිරිසුද භාවය ඇතිකරගණ්ඩිරන්නන්නේ ික්ෂුවමකද කරන්න පින්නස්වාමින්හස එතකට හොදට මේ භික්ෂුව මේ සිල්වන්ත වෙලා ඉන්ද්‍රී සංවරය ඇති කරගන්න ලදදන සතුටු වෙලා ඒ වගේ හොදට මේ විවේක සනසුන් ඇසුර කරගන පින්නස්වාමන්හස පින්ද පාතින් වැලකිලා අමොකක්ද කරන්න හොදට බාවනා ඉරියවෙන් ඉඳගන්න මේ නීවර්ණවලින් පින්නස්වාමිනාහස හිත පිරිසුදු කරගන්නවා. ඒ කාමච චන්දෙන් හිත හොදවට පිරිස්තු කරගන්නවා කාමච්චන්දය ද එන්ඩ නොදී. ව්‍යපාදයට එන්ඩ නොදී ව්‍යාපාදයෙන් හිත පිස්තු කරගන්නවා. ඒවගේ තීන මිදේ එන්ඩ නොදී තියනමිද්දේ ැහැර කරලා හිත පිරිස්තු කරගන්නවා. ඒවගේ හිතේ විසිරීම පසුටඇීම එන්ඩ නොදී හිත පිරිසතු කරගන්න. ඒවගේ පින්න ස්වාමින් හන්ස. සැක න් නොද හොදවට හිත පිරිසතු කරගන්නවා ආනේම හිත පිරිසුදු කරගන පින්න්න ස්වාමන්හන්ස. හිත පිරිසදු කරගන්න හොදට මේවිද හිත නීවරණවලින් නවරණ යටපත්වනට පස නිවන බැහරුණට පස පින්න ස්වාමවින්නස පලවනි ්‍යාන උපදවාගගේ වනි ්‍යා උපදවාගගේ තුන්ව ද්‍යන උපදවාග හතර ්‍යන පදවාගගේ පමනක ර පි වාවන් වාස රූප දයාන හතරත් උපදවාගෙන සම්පෝර්ණ හිත පිරිසුදු කරගන්න. ර්නවල හිත පිසුදු කර හිත ප්‍රබාස්ර භාවිට පත් කරගන්නවා හිත අකම්පිට ස්භාවිට පත්කරගන්නවා හිත එතකොට එයාට ඕන විදිීර කර්මන්නේ කරගන්න පුළුවන් එකකැන් හිතේ ඕන විදිීතයාට හිත හිත ප්‍රබාසරෝාම නීවර්ණවලින් බැහරුුණාම ඕන දේකට හිත නතු කරන්න පුළුවන් අන්නේ ස්වභාාවවිට හිත පත්කර ගැනීමට කියන පින්නස්වාමින්නාස චිත්ත විසුතිය. චිත්ත විශුබ්දිගැන අන්න ඒ කාරණයට. එතකට පින්නස්වාමිාස . මෙන්න මේ චිත්ත විසුද්ධියට මේ උපකාර වෙනවා ඒ තමයි පවිවේක කතා ඒඇ හුදකලා විවේකින් ඇසුර කිරීම ගැන කතා ඒ වගේම බීරි ආරම්භ කතා සමාධි කතා කියෙන මෙන්න මේ තුන පින්න්න ස්වාමෙන්හසේ ්‍රිජියෝම් උපකාරුවා චිත්ත විසුද්ධියයට හුදකලා වකින් ඇලිම ගැන කතා වෙදික උපකාර වෙනවා ඒළඟට පින්න ස්වාමෙන්න් වහන්ස දිිත්්ති විසුද්ධිය දිත්ති විසුද්ධියය කියලා කියන්නේ මේ එයාගේ දැක්මේ තියෙන පාරිසුද්ධ භාවේ. දැක් මේ තින පාරිසුද් භාව එතකට මෙතන දිිත්්ති විසුද්ධිය කියලා අපිට කතා කරන්න තින පින්න ස්වාමන්හස ඔන්න එයා ආර්ශාවකක් කියන දුක්කිය ඥානම් මනාකොට පින්න ස්වාමෙන්හස දුක කෙන අවබෝධය ඇතියවා. දුක්ක සමුදයේ ඥානම්. දුක හටගන්න කොහොමදය කියලා මනා වැට හිමත්තියෙනවා දුක්ක නිරෝධය ඥානම් දුක් නැතිවන්න කහමදිකල අවබෝධ අත්තිය දුක් නිෝධගමනී පටිපදාඥාන. දුක් නතිවෙන්න මාර්ග මෙයයි කියලා එයාට වැටහීමත් චතුරාරි සතතිය ධර්මය පිළිබඳ අවබෝධය තමයි එයාට තියෙනවා. එකන චතුරාරි සතතිය ධර්මය පිළිබඳ මනා දැක්මක්තියෙනවා. අවබෝධයතියන්වා ්‍රජු දැක්මත්තියෙනවා මෙල්න්න මේකට කියනො පින්මත්න්නේී දිත්ති විුද්ිය. එතකට දස්්ටි පිරිසුද දිත්ති විුද්ය කියනෙක තේරම් පින් ො වමනස යගේ දැක්නු පිරිසුද. දක්ම පරිසුද රිසත්ති නකොට දැකපු නෙක් තමයි ෙත් වි සුද්ධිය කියලා දැක ෙනෙක්තු යි ේ විුද්ද තියෙ . ද විුද්ද ද ද ත් විුද්දීට ත් විුද්ධිය ප රන දත් වි ද්ධ ට ප ස ේ කාරනතුන් අපි තේරුන් ගන් හැකියාව ලැබන හ. ඉන්න සාවින්හන්සේ පැදිලි කරල දුන්නේ මේ සීලය පිරිසිදුව ආරක්ෂා කර ගැනීම පිරිසිදු සීල සංවරය ජීවිතයේ සිත පිරිස්දු කරගන්නා වැඩ පිියල්ට මූලික උප්පකාරවෙන. එතකොට චිත්ත විසුද්ධි වසයෙන් ධර්මය සඳහනය නො මේ සිත පිරිසිදු කර ගැනීමේදී කෙලෙස්සුන්ගෙන් නීවර්ණයන්ගෙන් බැටකමින් තියෙන මේ සිතේ ඒ නීවර්ණ ධර්මයන් දොරු කරගන පිරිසිදු බවට පත් කර ගැනීම. ඒත් එක්ක තමයි කෙනෙකට ජවිතයයේ ආතාර්ථය නුවනි විමසන්න ලුවන් එන්න මේ සමහිත සිතක් ඇතිවෙද්දිී. එතකොට දිට්ටි විුද්ධිය ආරය සම්මා දිිට්ටිය, ලෝකෝත්තර සමාදිට්ටිපදීම් පිණිස. දුෂ්ටි මතවාදල පැටලෙන් නඇතුව නිවන් මග මනාකොට හඳුනාගන්න මේ දිිට්ටි වි සුද්ධී. ඇති වෙන්න ගන්න පන්න අස්සාවාමන්හස ඊළංඟ කාරනාව විදිර සඳහන වන්නේ කංකා විතරන විසුද්දි ඒවගේ මගා මග ඥාන දස්සන විසුද්ධදි පටිපදා ඥානදස්සන විසුද්ධි අන පිවෙලින් මේ කාරර්ණ සඳහන්නය වනු පින්න අ ස්වාමින්හස මේ ගැන තබි මුලින් පහැදිල් කරගම. නම උද්ධහය ඇැම දෙෙනටම තෙරවන් සරණයි පන්නත් සාවාමිනාස ලගෙන අවසරයි ශ්‍රද්ධාවන්ත පන්නාත්නේ ඒ පි න්නේ ංකා විතර විුද්ධියත් මගා මග ඥානදසන විුද්දියත්, පටිපදාාඥාන දසන විශුද්දිය පැහැදිලිකර ගැනීමක්. දිිට්ටි සම්පන්න ශ්‍රාවකයාට සැකසංකා කියන එක දුරුවෙලා කංකා විතරණ කියලා ගැන මේ දහම තියෙන සැක සංකාවල සම්පූර්ණ පාරි සුද්ධත්යට පත්වීම ඒක සැක සංකා දුරවෙලා විසුද්ධියයට පත්වීම. තමයි මේ කංකා විතරන විසුද්ී දේශනාවේ බුදුරජා ස්විස්තර ක ති. මේකට දේශනාවත් වීයනවා සුරිය ූපම් සූත්‍රී කළ සංගතනිකයි පහහි ඒ දේශනාව තිීනව පින්නත්න මානනි යම් අරුුණෝදයක් ඇද සූරය උදවීමට ඒ පූර්වාංගයක් වෙනව කියනවා එකයන් ඉරනගෙන කලින් අරුුණෝදය එක තම එකන පූර්වාන්ගේ ඉතින් ඒයම් විදිකට අරුණු උද්ගමනය සිද්ධ උනාාද ඉරපායනෝ කියෙන ස්තීරයි. ඒ වගේ මානනිී සායම් සම්වාධීට්්‍යියයක් ඇද භික්ෂූ තුළ තුරාර්රි සත්‍යය ධමය පිළිබඳ ඒවූ සැටීමම් අවබෝධ වීමට මේ පූර්වාංගයක් ව. ඒකතමැකින පූර නිමිත්ත එකයනි සම්මාධිට්ිපද නාද කෙනෙකට දිට්ටි වි සුද්ධ ඇවුුණාද සමාධිට්ටි ඇතිවුුණාද එයාට චතුරාර් සත්‍යය අවබෝධය පිළිබඳව සම්පූර්ණෙන් ඒ චතුරාර් සත්‍ය ඒ චතුරාර් සතය ඇත ඇති සැටීම දකින ඥානය ඒ වගේ ඇත්ත ඇතිසටීමම් අවබෝධ වීමට පූර නිමිත්ත කියනවා. සමාධිට්ිපදීම දිට්ටි විුද්ිය ඒ කැන සැක සංකා මේ චතුරාර්ශත්‍යය අවබෝධය පිස් පිළිබඳ පවති නෑ දිිටි විුද්දිරි පත්වනාට පසේ ංකා විතරන නිසුද්ධියත් සඟ ඊට පස්සේ කියන මහනෙන සමාදිිට්ටි ඇති භික්ෂුව මේ කැමති වයුතුය කියෙන. මේ දු මේනම් දුකාර සත්්‍ය යයි ඒව සැටිම අවබෝධ කරන්නේ ඒයකිෙනක කැමතින්ට. ඒ දු දුක් සමුදධ ආරිසත්්‍යයයි කියලා එක යථාර්ථය ඇත ඇතිසිටීමම් ඇත ඇති සැටීම අවබෝධ කරන්නේ යන කරුණ කැමැත්වී යුතුයිින් ඊළඟට මේ දුක්ක නිරෝධ ාරිසත්්‍යයයයි ඒ සැටීම් අවබෝධ කරන්නේ යන්න කැමැති වීතුයික ඒ දුක නිරෝධගම පටිපදාව නමු ආරිසත්්‍යයයි ඒ වූ සැටියීම අවබෝධ කරන්නේ කියලා කැමති වයතුයි කියෙන එතකට පින්හත්න මේ කාංකාවිතරණ කලා ගෙන මේ දාමතිවෙන සැක සංකා පිරිසිුදු භාව පත්වීම. ඒට තියන මග මග ඥාන දසන විුද්දී කියලා. ඒ කියන්න මගත් නොමගත් මැනවින් හඳු ගැනීමේ හැකියාව හැකාවෙන් යුක්ත බවට පත්ම තම මගා මග ඥාන දස්සන වි සුද්දිය කියලා කියන්නේ දැන් අප ත්ත ඥානවත්ත සූත්‍රයේ තිනවා ඒ සම්පූර්ය මේ පටි සම්පාදය තරු ගන්න ශ්‍රාවකයා දිට්ටිම්පන්න ශ්‍රාවකය එක තියනෙන අරයසාාවකෝ දිට්ටි සම්පන්නව යිතිපී ඒ ආරිස්ශ්‍රාවකයයට කියයන විස්තරයක් තිනවා. ඒ ආරයස්්‍රකය දිිට්ටි සම්පන්නව යිතිප. සම්මාධිට්ටියයෙන් යුක්ත කෙනා කියලා කියන. දස්සන සම්පන්ව ඉතිපිය, ආරය දර්සනය යුක්ත ෙනනාා කියලක් කියන. ආගතන් එමන් සද්ධම්මං හිතිපී සද්ධරමය වෙත පැමිණනුකිෙනනා කියල කියනවා. පස්සතීමක් සද්ධම්බන් ඉතිපේ ධර්මයේ දකින කිනාා කියලා. ඊළඟට තියනවා සේකේන ඥානයන සමන්නාගුත්තය ඉතිපි ඔඕන්නන ති නම්. ආරිමාර්ගයේ හික් වෙන නුවව නැති කෙනා. දැ මේ මහගා මග්‍ය ඥාන දසන කෙනනම එකක්ද මග නොමඟ හඳුනාගෙනීම. ඊළඟට තින සේකායි විද්‍යාය සමන්නනාාගතු ඉතිබේ ආරි මාර්ගී ගැන අවබෝධය තියෙන කෙනාකි එකට ආරි මාර්ගය ගෙන හොද අවබෝධයක් තියෙනවා දිිට්ටි සම්පන් ශ්‍රාවකයට කියෙන ඊළඟට කියනවා දම්ම සෝතන් සමාපනව ඉතිබි දම් සැඩපාර්ට පැමිණිුණු කෙනා ඒළගට කේෙන පින්වත්න අරියෝ නිබ්බේදිි ප්ෝ ඉතිපේ ආරය වූ කල කිරීමින් යුක්ත වූ කෙන අමතත් ද්වාරං ආච තිට්ට තීතීතිබි ඒ ඒ මා නිවන්දරේ වැදි වැදිී හැපිය පින්න කෙනා කියල ඒ ඥානත් සත්‍රේද විස්තර කල තියනවා පිනත්ස්වා විිනාස. එතකට ඒකතම මගා මග ඥා දස්ස මනිුද්ද කියල කියන්නේ එතකොට මේ මග නොමග හොදට හු ගඩපුළුවහන් දැන්ස්වාමිනා සපිගත්වොත් සම්මාධිචි විස්ත කරන තැවල අපි පහුගේ සතිවලත් කර අ කුල් අගුල් හු ගට පුල හැකයාාව සමාධ්ිය කක විතර කල ැන් න දිි ූත්‍ර. ඊළඟට වාමිනාාන්ස පටිපදා ඥාණදසන විුද්ධී කියලා කියන්නේ සප්තිස් බෝධිපාක්සික ධර්ම හොඳින් වැඩුණු බක්. ඒ ඒක ගැන හඳුනාගන්න දක්සයි. සප්තිස් බෝධිපාක්සික ඒ ගැන්නේ ප්‍රතිපදාව සම්බාර්ධය ප්‍රතිපදාව සම්බන්ධීින් හඳුනාගෙන විදක්ෂතාවේ. එතකට සතර සති පට්ඨානය ගැන සතර සමයයක් ප්‍රධාන වීරී ගැන සතර ඉරිදි පාද ගැන ඊළඟට පංච ඉන්ද්‍ර ගැන පංච බල ගැ බෝජන්ග ධර්මගෙන ආර්ේශ්නාා මාර්ග ගැ දයට හඳනාගනීමේ දක්ෂතාව තමයි පටිපදා ඥාන දසන විසුද්ධිය කලා කියෙන්. පින්නත් ස්වාමිනාාස මේ ප්‍රථවනීත සූත්‍රයේද විස්තර කරනවා මන්තා නිපපුත්ත පුර්න්න මහරතන් වහසේ සාරිපපුත්ත මහරතන් වහන්සේත් සමඟයි මේ දරම සාකච්ඡාව යෙදන්නේ ඉති දේශනා දැන්ස්වාමි සසුබිම් කතා විස්තර කළ මට ඉතිංහර හිතනා අපේ ධර්මශ සේනාධිපතින්හන්ේ ඇත්ම තර නිහ යත් ද. මන්තන පුත්ත පුන්න හන සොයාගෙන හිලේ දහම්කතාව පටන් ගන්න එතකට මේකි තියෙනව මේ පුන්න මහරහතන් වහන්සේ වදාාරන ප්‍රිය ආයස්මතුනි භා්‍යතුන් වහසේ උපාන රහිතව පිරිනිියෝම් පෑම වසේ සීල විසුද්ධිය පනවා වදාළසෙක් නම් උපාධන රහිතව පිරිනිිවම්පාන්නේ උපාදාාන සහිත කෙනෙක්මයින ඒක කියන්නේ මේ සීල විුද්ධියෙන් විතරක්න පිරිනිිවම්පාන කියල වදාරන පිරිිවම්පන උපාන සහිතකෙනෙක්කි. ාගතු වහන්සේ චිත්ත විශුද්ද පිරිනිවම් පෑමයි කිය පැනනිවන. පිරිනිවම් පානේ උපදාාන සතකෙනෙක්මයි. භාගතුන් වහසේ දිිට්ි විුද්ියය පිරිනිව පිනින් පෑම පිණිස පනවා වදාලන. පිරිනිවම් පානේ උපාන සහිත කෙනෙක්මයිකින්. ඒළංටන භාගතුන් වහන්සේ ංකා විතනය විුද්ියය පනවා වදාල පිරිනිවම් පෑම් වසේඉන්න. පිරිනිවම් පාන පදාාන සයිතකෙනෙක්කේ. ඒළට කියන භාගතුන් වහන්සේ. ග ම යාන දසන විුද්දියේ පිරිනියෝම පෑම වස පාන රහිතව පිරිනියෝම් පෑමසි දාලන. පිරිිනිියෝම් පාන උපදාාන සහිතගෙනෙක්මයි කියන. ඊලට කියනම් භාග්‍යතු වන්සේ වදාරනම් පටිපා ඥානදසන විුදියේ පිරිනිියෝොම් පෑමයි කියලා. උපාදාාන සහිතකකින මයි පිරිවොම් පානයක. භාගතුන් වහසේ වදාරන ඥාන දශන විසුද්දියය. පිරිනියෝම් පෑමයි කියලා. පිරිනියෝම් පාන උපාධන සහිතකෙනෙක්මයි කියන. ඊටි පස්ස කියනම්. උපාදාන රහිත භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ එකක් ගානේ නෙමයි කිය මෙන් එකට එකට සම්බන්ධව කියෙන ඉති පස්ස කියන ස්වා ආශමමුතුනින් මං ඔබට උපමාවක් කියන ඒ උපමාවින් තේරුන්ගත් හැකිෙන මේ මකදම චිව කිය එකකට විුද දැනගේ සත්‍ර ස්තර විුදදි හතක් ගැන අපිියාද නමයක් ගැන කතාව වෙන අපියර හක් ගැන තියෙන නිසයි සූත්‍රයයක් මෙහම කතා කරන්නේ. ඒ සත්්වයිස්ුද්දිය ගැන බුදුරජාන් මේ මන්තානි පුත්ත මහරහතන් වහන්ේ ස්තරනවා ආයිස්මතුන ඔබ උප මවක් කියන උපම ඔබ තරම් ගැකිනීම එක රත් ීතිකයන් හේතුමේ පමද එනවා මේ ආස්මතුනි කොසොල් රජජරුවන්ට සැවැත්නුවර ඉදලා සාකේතයට යන්න ගැමු ගමනක්යෙදවාකින එතිකට ඒ දීර්ග ගමනයන්ඩ රජ්ජරූ හොදදට පුහුණ කරපු යාන හතක් සූදාන කරන එතක ඒ යා හත ස්සල්ලාම කොසල් රජරු සැත් ූර ඇතු දොරටුින් ිටත් වෙල පලවෙනි පුහුණ වෙච්ච රතීට නගිනොකින්. ඒරතයෙන් ගිහිල්ල ඒරත බැහ දව නිරතීට නගිනට ඒරතති යම්දුරගිල එතනින් බැහලතුව රතට ගනකකි. ඒරතින් බැහ හතර රතීට නගන ඒරත බැල පස්ස රතීට නගෙන. ඒ රතිී බෑල් හයෝ රතීයට නගෙන. ඒ රතෙන් බැල් හත්තේ නිරතීට නගිනො කිනීම එතකු ේවිදිී කොසල් රජතුමා. හත්තෙන් රතේයට නෑ ගොඩ වෙලා ගිහිල සාකේතු නුවරින් එතනින් භහිනවා කිය එකුටඒ ජාතිීන් අහනවා කියෙනා ඔබතුමා මේ රතයන්ද කොසල් මේ සැවත් නූරේ දලා මාවි කියලා ට නෑ කියන ඊළඟට හනුව එනම් වවෙෙන දෙවනි රතේ දදි ඇතුන්විෙන රතිය හතරින් රති නත් ඉට පස්ස එතකුට කොසල් රජුරු උත්තරදිනවා මේ මම ආවේ පක රථයකින් කියලා කිව්වත්වර ද කියන ඒ රත හතින්ම ඒ රජුරූ ඇවිල්ලතියෙන ඒකන ප්‍රාශ තුති කොසල් දුර හරිවිදියට උත්ර දෙන නන් දෙවුව මේ දිරකෙන වං සැවැත් නූර ඉන්නකොට සාේතරින් හදිසි කාරනාවක් යෙදුණ ඉතින් මේ සැවත්නූර ඉඳලාමන් සාකේතරෙන් රථ හතක් පිළියල කර ගත්තා ඒ රථහතෙන් එකින් එක බැහැලා එක එක රථේට නැගලාවිකෙන් ඉතිං ප්‍රායශමතින ආ නොෝවාගේ කිය නව මේ සීල විුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධිය පිණසයි චිතව විුදය න දිි්ව විුද්ිය ලබාගෙනන පිණස. දට්ි විුදියය ජට් විුදධය යේ ංකා විතන විුදියල බගෙනි පිනිස ංකා විතර විුද්ිය තියේ මගේ මගේ යන දසන නිසුදිනිසයි. මගේ මගගේ ජානදස්න නිසුද්ධිය යන්නේ පටිපාදාානදස නිුදී පිනිස. පටිපදාා දස නිුද්ධ තින ය දස නිසුදි පිනිසාස කියෙලා මේ මන්තානපපුත්්ත මහරහතන් වහන්සේ අරලසට විස්ත්‍ර කල තියන පින්න ස්වාමිනාාන්සේ මංහිතන්නේ සූත්‍රයේ තියනකොටස ප්‍රමාණවත් අපේ මේ දහම් කරණාවට දහම් සාකචාවට කියලසු. වාමන් වහන්සේ. ඊල්ළඟට මේ ධර්ම කතාාවද දැන් අනුපිළිවලින් සාරිපපුත්ත මහරහතන් වහස මෙහි විස්තරකොට වදාලා මේ අංග මේ විමුක්තිය පිණිස පිරිසිදු බව පිරිිස පවතින දහම් කාරණා. ඉතින් එහිද වදාලා මේ නිවන් මග වැඩන්න ශ්‍රාවකේ ඒ නිවන්ම ගනුපිළිවෙලින් පුොරුදු කරන ආකාරය. මේ පිරිසිදු බහ ඇති කරන ආකාරයතම මේ සඳහන් වෙන්නේ. බොහෝ උපකාරවන ධර්ම නමය විදිහට තියනව මෙහිදී. වැඩීමට භාවේ තබ්බා වැඩියේ යුතු ධර්මයන් නිදියට නව පාරිසුද්ධි පදානී අංගානි සීල විසුද්ධි පාරිසුද්ධි පදාානී අංගම් චිත්ත විසුද්ධි පාරිසුද්ධි පදානී අංගම් දිට්ටි විුද්ධි පාරිසුද්ධි පපානී අංගම් කංකා විතරණ විසුද්ධි පාරිසුද්ධි පානී අංගම් මග්ගා මග්ග ඥානදස්සන විසුද්ධි පාරිසුද්ධි පදාානී අංගම් පටිපදා ඥානදස්සන විසුද්ධි පාරිසුද්ධි පදානී අංගම් යාාන දස්සන විුද්ධි පරිසුද්ධි පපදානයංගම්, පඤ්ඥා විසුද්ධි, පාරිසුද්ධි පදාානී අංගං. විමුත්ති විසුද්ධි, පාරිසුද්ධි පදාානී අංගම්. ඉමේ නවදම්මා භාවේ තබ්බා කියලා සඳහන් වෙන්නේ. අපේ පින්න ස්වාමීන්හන්සේල මෙහි මෝලික කාරණ පැහැදිලි කරලා දුන්න මේේ පින්නපුට සීල විසුද්ධියය කියලා සඳහන්ෙන් නි කකුමක්ද කය වචනය සංවභව. පි බව එවගේම සීලයේ නො එෙක් ආකාරෙන් භාග්‍යතුන් ව හන්ස වදාලා මේ සංවරය පිරිසිදු බව ඇති කරන්න තියෙන පිළිවෙල්. ඉළඟට චිත්ත විසුද්ධිය. මේ සිතේ පිරිසිදු බව පංචනීවර්ණයන් ගෙන් වෙන්න චිත්ත සමාහිත භවිංතුව චිත්ත විසුද්ධිය ලබනාකාරය ගැෙන්. එහෙම සමාහිත සිතිංහිතුව අතාාර්ථය ඉුණත්සන ශ්‍රාවකයන් වහන්සේ මේ දිිට්ටි විසුද්ධියට පත්්‍යෙන ආකාරය. ආර්ය සත්‍ය ධර්මයන් මනාකොට අවබෝධ කරගන්නවා. ඉළඟට කංකා විතරණ විුද්ධිය සැකසංකා දුරුවෙලා යනවා මේ නිවන් මඟ වඩන් ශ්‍රාවකයකුට මේ ආරය සත්‍යයෙක් පිළිබඳ අවබෝධක් ඥානය ලැබී මත් එක්ක ධර්මය පිළිබඳ යම් සැකසංකාවක් ඇද්ද. නිවන් මඟ පිළිබඳ මේ මාර්ගයද නැද්ද කියන සැකසංකාවක් ඇදේ දුරුවෙලා යනවා. ධර්මය සඳහන් වෙන්නේ කතංකති ඥාන පතා එසික්කේ. කෙේද කෙේද කියන සැකසංක ඇතුව ඉන්න කෙනා මේ සොඳුරු නිවන් මග තුළ හිත්වෙන්න ඥානයේ ලැබදිෙන මාර්ගය තුළ හික්මන්න කියලා. ඉළඟට මගගා මංග ඥාන දස්සන විුද්ධියේ මාර්ගය මාර්ගයට අයත් නෝන දේ නිවන් මගත් නිවන් මගට අයත් ඕෝන දේත් පැහැදිලිව හඳුනාගන්නට පුළුවන්. ඉළඟට පින්නතුන ධර්මය සඳහන්වෙන්නේඒ වගේම පටිපදා ඥාන දස්සන විසුද්ධිය මේ ප්‍රතිපදාව. සතර සතිප පට්ඨාන දධර්මයන් මනකට ප්‍රගුණ කිරීම. සත සති පට්ඨානය ඒවගේ සත්්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් මනාකොට ප්‍රගුණ කිරීම. ඒ ප්‍රතිපදාව නිවන් මග වැඩීමට උපකාරවන්න ධර්මයන් තමයි සත්ස් බෝධිපාක්ෂික ධර්මයන්. ඒ ප්‍රතිපදාව තුළ වැඩෙන ශ්‍රාවකය තුළ මේ සත්්‍යස් බෝධිපාක්ෂක ධර්මයන් මනාකොට වැඩෙන බව ශ්‍රාවක්‍යයන් වහන්සේලා හඳුනාගත්තා. ඒ ප්‍රතිපදාව මනාව හඳුනාගෙන ඒ සත්ස් බෝධිපාක්ෂික ධර්මයන් තුළ සිහිනුවන වඩමින් නිවන් මග තුළ වැඩෙනවා. ඒඟට පින්න වාමින සඳහන්නවා මේ ඥාන දස්සන විසුද්ධී. ඒවගේ පඥඥා විසුද්ධී විමුත්ති විසුද්ධී කියන කාරණාව සධහන්නයනවා. පින්න සාමින්හස් මෙහිදී අපිට තව සාකච්ඡා කරන්න තිබුණ තව දහම් විනිශේෂ දහම් කාරණාවත්යනවා ඒතමයි මේ කරු නවය බැගින් ඇතුළත්කොට ස සඳහන්නනවා කරුණු නමයක් සඳහන්නයනවා මේ පිරිසිදු බව ඇති කරන්න බොහෝ උපකාරුණණ ධර්මයන් විදිහට. එහිද පින්න ස්වාමීන් හන්ස වදාලා නව යෝනිසෝ මනසිකාර මූලකා දම්මා. මේ කරුණ නමයක් තියෙනවා යෝනිස්සෝ මනසිකාරය මුල් කරගත්තු කාරණා යෝනිසු මනසිකාරට මුල් වෙන්නා ූකාරණා යෝනිසෝ මනස්කරෝතෝ පාමුවජන් ජායේදී. මනාකොට යෝනිසෝ මනසිකාරය හැසිරන ශ්‍රාවකයන්ට ප්‍රමුදිිත බව හටගන්නවා. ප්‍රමිධිතස්ස පීති ජයති. ප්‍රමුදිිත වූ සිතක් ඇති කෙනාට ප්‍රීති හටගන්නවා. ප්‍රීති මනස්සකායෝ පස්සම්බති පීතිමත්ව. මනසත් කයත් ඇති කෙනාට සැහැල්ලුවූ හටගන්නවා. එළඟට පස්සද්ධකායෝ සුකංවේදේදී. පස් අද්දී මුල් කරගෙන එස හැල්ලෝ මුල් කරගෙන සැපේ හටගන්නවා සුකිනෝ චිත්තාන් සමාදියති. සමාහිතයේ චිත්තේ යථාභූතන් පජානාති. සමාහිත වූ සිතින් යථ යථාස්භාවය නොනින්දක්කිනෝ. යථභෝතන් ජානම් පස්සතන් පස්සං නිබ්බින්දති. යථාස්භාවේ මනාකොට නුවනින් දකිද්දි තමයි. අවබෝධයෙන් කලකිරීමට පත්වෙෙන්නේ. අවබෝධයෙන් කලකිරි මෙහේතුවෙන් නිබ්බින් දං විරජ්ජති. අවබෝධයෙන් කලකිරීමෙන් විරාගයට පත්වෙනවා නොවැල්මට පත්වෙනවා විරාගා විමුච්චති. මනාකොට කෙලෙසුන්ගේ නිදහස්සෙනවා විමුත්හස්මින් විමුත්තමිති ඥාණංුවෝත. අවබෝධයෙන් කලකිරීම හේතුවෙන් එසියලු කෙලෙසුන්ගේෙන් නිදහස් වන බව. තුලින්ම දැක ගන්නවා කියෙල සඳහන්න වෙනවා පින්න වාමිනස් මේ කාරණ සඳහන්නේ බොහෝ උපකාරණ ධර්මයන්න දිට යෝනිස්සෝ මනසිකාරමෝලක යෝනිසෝ මනසිකාරය මොල් කරගත් නිවන් මග වැඩීමට බොහෝ උපකාරණ ධර්මයන්නේ දිට දැම් මෙහි සඳහනනවා මේ පටිපදාඥාන දසන විුද්ධ ප්‍රතිපදාව මනාකොට හඳනා ගන්න එතකොට මේ නිවන් මග වැඩන සරාවකේ පින්න ස්සාවිහන් සමාධිය මුොල් කරගෙන ඒගේ මේ නින් මග තුළ වැඩෙන ්‍රාවකයගේ ගුණදහම් තුළ වැඩෙන කාරණාවන් විදියට මෙන්න මේ කාරණා විස්තර වෙනවා. ඊළඟට පින්න ස්වාමීන්හස මෙහිදී පඥ්ඥා විසුද්ධියය කියල සඳහන්නනවා. ප්‍රඥා විසුද්ධයේදී බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිබඳු අවබෝධක් ඥානය යුත්තයි යා සීල සමාජි ප්‍රඥාවසය නිවන් මග මනාකොට වඩින් නිවාසය කන ශ්‍රාවකයේ ඉළඟට ප්‍රඥාාව වසෙන් නිවන් මගේ ආර්යෂස්ඨානික මාර්ගයේ විස්තර වෙද්දිී එතන සඳහන්ෙන සම්මා දිිට්ටිය සම්මා සංකප්්‍යත් මේ කාරණවා. එතකොට සම්මාදිට්ටියෙන් යුත්තව මනාකුට නිවන් මග තුළ වැඩෙන ශ්‍රාවකයෙක්. නිවන් මග පරිපූර්ණත්වයට පත්වෙනවා නම්. ඒ ඒකෙනගේ පඥ්ඥා විමුක්තිය කියෙන කාරණාවට එකතු වෙනවා. ඒ වියට නුවනින් ජවිතය අතාස්භාවය දකිද්දි අව්බෝධයෙන් කලකිරීමෙන් විරාගේයට පත්වීමෙන්. නිදහස්සීමට පත්ව නසියලු කෙලෙසුන්ගේ නිදහස්සෙනවාද. එය විමුක්ති ඥානදර්ශ නේමනතම් විමුති විසුද්ධියය වසයෙන් සඳහන්ෙනවා අධර්මේ. පින්න ස්වාමින්හස මේ ගැන කතාකරදි මතක්වුණා බුදුරජාණන් වහන්ස වදාල අනුශාසනාවතියනවා සමතු හෝ භික්කවේ භාාවයතව කමත්ත මනුභූති. සමත භාවනා වඩක්්ද, සමත විදර්ශන අනිවන් මඟ. සමත භාවන වඩදි සමතය වැඩීමෙන් කුමක්ද සිදු වෙන්නේ. චිත්හම් භාවියඇති සිත වැඩෙනු. සිත වැඩෙනකොට ඒ සිත වැඩිම් මුල් කරගෙන කුමද සිද්ධ වෙන්නේ යෝ රාගෝසාපහියේදී. යම් රාගයක් කටගන්න ස්භාවවිති නවද. ඒ ප්‍රහාාණනෙවෙලා යනවා. එවගේම විපස්සනා භික්කවේ භාවිේතු කමත්තු මනබෝධී. විපස්සනාවටද්දේ ැ නුවනින් විදර්ශනා කරද්දිී නුවන හසරුව අද්දී කුමදද සිද වෙන්නේ. පං්ඥා භාාවවිද. ප්‍රඥා වැඩෙනවා. ප්‍රඥ්ඥා වැඩීමෙන් කුමක්ද සිද්ධ වෙන්නේ. යා අවිච්චා සාපහියද. යම් අවිද්‍යාවක් කිය මනව බෝධයක් ඇද. ඒ අනවබෝධය දුරු වෙලා යනවා. මේ විදියට නිවන් මග වැඩීම තුළ පරිපූර්ණත්තයට පත්වෙනවා. ප්‍රඥාව මනකොට පරිපූර්ණත්තයට පත්ව වෙනවා ඒ මුල් කරගන්න කෙලෙසුන්ගේ නිදහසලා අවිද්‍යාවන බෝධි දුරු වෙලා නිවන් සුවේ පිණිස හිත වැඩන්න ගන්න. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා ඒ වජ්ජිරාසනය වැඩසිට විමුක් තිස්ව විඳමින් වැඩ ඉඳලා විට පස්සෙ මේ ලෝක ධාතව දෙස බලද්දි සාම්පති බ්‍රහ්මරා ජඇවිල් ආරාධනා කරා. ඒ ගාතාවල මේවිද හට සඳහන්නනවා. පාතර හෝසි මඟදේසු පුබ්බේ දම්මයි. අසුද්දෝ සමලේ හිචින්තින්දු. අවාපුරේ තන් අම තසුද්දවාරා සුනන්තු දම්මං විමලේ නාන බුද්ධන්. හරිම ලස්සනය පින්නස්වා මිහස මේකේ සඳහන්නනවා ඉස්සර මගද දේසේ කෙලෙස් සහිත ෞද්දවසින් සිීතපු. පිරිසිදු ධර්මයක් පහලවෙලා තිබුණ එහෙත් මේ අමා නිවන්දොර විවෘදධ කරන්නට කාලයයි එනිසා නිර්මල ප්‍රඥ ඇති බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සද්ධර්මය නුවනැත්තව සවන්්‍යමාසත්වාකෙ ආරාධනා කරනවා ඊළංගාතාව සඳහන් සේලේ යතා පබ්බත මුද්ද නිට්ටිතව යතා පිපස්සේ ජනතන් සමන්තතු තතුූපමන් ධම්මමයන්සුමේද පාසාධ මාරු එහ සමන්තචක්කු සෝකාාවච්ච න්නන් ජනතුම පේතසවකෝ අවෙෙක් කස්වු ජාති ජරා විබෝතන්. සෛලමය පරවතයක් මුදුරට නගගත්තු කෙනෙක් හාත් පස් ටින ජනතාව දෙහා බලනොවාගේ. මහා ප්‍රාත්ඥ වූ හාත්පස දකින නුවන සැත්තාවූ භාග්‍යතුන් වහන්ස සද්ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැගී සෝක රහිත සිතිින් ඉපදීම්වලින් ජරාාවලින් සෝක වැලපීම්වලින් පෙළෙන ජනතාව දෙස. බලාවධාර්ණ සේෙක්වා කිය ආරාධනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඊළංගාතාවලින් ප්‍රංසා කරලා ආරාධනා කරනෝ උට්ටේහි වීර විජිත සංගාම සත්තවාහ අනන්න විචාර ලෝකයේ දේශේසු භගවා දම්මං අන්්‍යාතාාරෝ භවිස්සතීති. මාර යුද්ධේ දිනු මහා වීරයන් වහන්ස නැගී සිට්නසේෙක්වා උතුම් ගැල්කරවාණන් වහස නිවන් වග හික්මෝන ලොව නාය නැති අනෙෙන. ලෝපුරා සැරිසරණ සේක්වා, භාග්‍යවතුන් වහන්ස දහම් දෙසන සේක්වා අවබෝධ කරණ අය පහළ වෙනවාමයි කියලා මේ සාම්පති බ්‍රහ්ම රාජය මේ විදිට ආරාතනා කළ එතකට පින්වසන්න සිතන සඳහන් වෙන කාරණාව මමකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රඥාව නිර්මිත ප්‍රාසාදයට නැගෙනවා කියලා.ගැනෙ ප්‍රඥාව නිර්මිත ප්‍රාසාදයට නැගිලා ඒ කෙලෙසුන්ගෙන් තොරවුණ විමුක් තිසවය දකිම න්වාසේ කරන්න. එනිසා මේ පඤඥාව විමුක්තියට පත්වෙලා ඒවගේම විමුක්ති සුවයේ දකමින් සියලු කෙලෙසුන් ප්‍රාණය වෙලා අවිද්‍ය ආන්දකාරයදුරු වෙලා ලෝ යතාාසභාවය මනාව පිරිසින් දැකගන් සියලු කෙලෙස්සුන්ගේ නිදහස් වැඩසිටේ. එනිසා ඒ විමුක්ති සුවයේ පාරිසුද්දෝ පිරිපුුණවාත් දැක්කේ තතාගත බුදුරජාණන් වහන්සේ මුලින්ම. ඊළඟට ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඒ විමුක්ති මාර්ගය වන. ආරය අස්ටාංගික මාර්ගය අනුකමනය කරමින්. මේ විසුද්ධීන්ගේ අනුපිළිවෙලින් පිරිසිදු බවට පත්වන. සීල විසුද්ධී, චිත්ත විසුද්ධී, දිිට්ටි විසිුද්ධියෙන් කංකා විත්‍රණ විුද්ධ, මග්ගා මග ඥාන දස්සන විසුද්ධී, පටිපා ඥා දස්සන විුද්ධී, ඒවගේම ඥානදස්සන විසුද්ධී, ප්ඥා විසුද්ධී විමුක්ති විසුද්ධියයෙන් කියන මේ අංග සියල්ලගින් පරිපූර් නත්තයට පත්ව වදාලා. නිකෙලෙස් හාරහතන් වහන්සේලා මේ ශ්‍රාවකැන් වහන්සේලා පුරුදු කළ සොඳුර නිවන් මඟ හරිම සුන්දරයි පින්න ස්වාමින්හස මුලින් මතක් කලාර කොසල් රජතුමා එක නගරයකින්දලා තමන් ඉන්න නගර ඉඳල සාකේතෙර යනකොට ඒ කලේ අස්ව රත තිබ්බේ රතයෙන් රථයටට මාරුවවි තමයිඒ දුර ගමනකට අන්නන්නේ යුදුන්ගන්නක් ඇද්ද එතකොට කෙනෙක් කැහෝත් ඔබතුමා අවසාන් රතය දැකළ ඔබතුමා මේ රතෙන් දාව කෙලෙව ඒක ම මේකයාව කියල කියන්න බැෑමකදට කලින්න උතරතොලින් ඇල්ලත්වෙන. මනාකොට කියනවන මුොලඉන්දලා රතේෙන්ම් රතට මාරුවය මින්නාවේ. ඒ වගේ මේ නිවන් මඟ වැඩෙද්දි. අනුපිළිවෙලින් ක්‍රම ක්‍රමයෙන් වැඩමින් තමයි. මනාකොට විමුක් තිය ස්පස්ස කළේ කියලා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රකාශ කළේ. පින්න ස්වාමින් වහන්සට සමඟින් අද රථවිනීත සූත්‍රය ඇ ඇතුළත් දහම් කාරණ සාකච්ඡා කලේ ඒ රත විනිත්‍රය ආරම්බේදී. අන්තනි පුත්ත පුන්න මහරහතන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහස ගැනේ විමුක්තිය මුල්කරගත් නිවන් මග වැඩන්නේ මෙහෙමයි කියළ කතාවුණේ. අවසානයටත් තුපවාාවසෙන් ඒ රථවිනි සත්‍රි සහන්ෙන් ය රතවලින් තියනඒ උපමාව පැහැදිලි කරමින්. අරියට මෙන්න මේ වගේ. විමුක්තිය ස්පර්ස කරන්න කැමති ශ්‍රාවකයෙක්. අනුපිලිලේ නිවන් මගතුළ ඉක්මිය යුතුයි කියෙලවදාලේ. ති පින්නවාමිහ හදවසයට ැබේ තිබෙන කාලය අවසන්නලාතියනවා අද දවස්සේ මේ සොඳුරු නිවන් මාර්ගය වැඩීේ දී. අනුපිලියවලින් වැඩෙන් ප්‍රතිපදාවගෙන අපි සාකච්ඡා කළේ වැඩිය ුතු ධර්මයන් විදිට පවතින මේ විසුද්ධ ධර්මයන් සිත පිරිසුදු බවට පත්කරන ධර්මයන් ගැෙන අද දවසේ මේ දහම් සාකච්ඡාමය වසයෙන් රැස් කලාව සියලු පුුණ්න්න ධර්මයන් ඔබ හැම දෙෙනට එකසේ මේ සුවසේ දහමේ හැසිරන්න නිවන් මගතුළ ක්‍රමක් ක්‍රමයෙන් දහම් මගතුළ වැඩින්න. මේ ශ්‍රවණය කළ දහම් කාරණත් එකසේ උපකාරවේවා කියල හැම දෙනාටුම සිත් ප්‍රාර්ත්තනා කරනවා. අද දවසේ දහම් සාකච්ඡාමය වසේ අප රැස් කලාව් සියල් පුුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරුම් පින්කැම් සීලු දෙවියන්ට සක් දෙවිඳන් සතවරම් දෙවිරුන් ඇතුළ සඳවලවාසි සලු දෙවියෝ මේ සියලු පින් අනු මෝදන් වෙත්වා දිවිආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්දා සීල සුතතයාගේ ප්‍රඥාදී සේක බලධර්මයන්ගින් වැඩිත්වා පින් අු මෝදන්නට සිලු දෙවිවුරුන්ගේ ධර්මිකරැක්වරන්නේ ආ සිරවාදේ පින්නත් හැමදිනාට සලසාධිත්වා ඒ සීලු දෙවියෝද දුම් චතුරාරි සති ධර්මයන් අවපෝධ කරත්වා සාධ 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 අපගේ ගුරු දේවෝත්තම පින්නත් ලොකුස්වාමින් වහන්සේටත් මේ සියලු පින් අනමෝදන්නත්වා අද දහම් සාකච්ඡාව සඳහා වැඩ මෝදල් ගෞරෝණය පින්න්නස්වාමින් වහන්සේලාටත් මේ පින් අන මෝදන් විත්වා. ඒවගේ මහම වුණවාසී ලක්වාසී ලුවවාසී සියලු පින් ස්වාමින් වහන්සේලාට සූසේ සිල්ගුණදම් මාරක්ෂා කරගන්න තුම් චතුරාරි සතති ධර්මයන් අවබෝධ කරගන්න මේ සියලුපින් හේතුවාසනා ඒවා සාධ සාධ සාධ. අද දවසේ මේ දහම් සාකච්ඡාව සඳහා දාහිකත්්‍යය දරන. කිරත්තිඩිය අංක සීය දරණ නිවසේ. පදිංචි පින්නත් සුමනාවතී මෑණියන්ට සහ නීතිීකඥ කාලිංග සොමසිරරි පියාණට නිදුක් නීරෝගී සූපත්භාවය, දීර්ඝාශ පැතිීම් පිණිස සෙත් ප්‍රාථනාකිරින්ම් පිණිස. එම දෙපළගේ පින්න්නොත් දියනිය විසින් අදදායකතේ දරන්නේ. එවගේ විශේෂයෙන් මිය පරලුවගේ ඥාතිීන් වසින් සඳහන් කර තිබෙනෝ දැනට. කිරත් ඉිය රි සුගතාරාම් විහාරස්ථානය වැඩ විසු. අපවත්තී වදාල කළුතර දිස්ත්‍රික්කය අධිකරන සංගනායක පඥඥාවාස ස්වාමින් වහන්සේට පුුණ්්‍යාන මෝදනා කරන්න ඒ අපවත්තී වදාල අධිකරන සංගනායක පඥ්ඥාවාස ස්වාමින්න් වහන්සේගේ පරලෝ සුකී සූපත්්භාවය පිණිස නිවනින් සැනසීම පිණිස මේ පින් හේතුවාසනා වේවාසාදුසාදු. ඒවගේම එ දියනගේ නමින් මිය පරලෝගිය ඊබඩ් පියාණන්ට කාලිංගගේනිස් හෙට්ටයානි සීඩිං හාමි පදුමාවතී විමලාවතී යන ඒ ඥාතීන්ට පුුණ්්‍යාණ මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේ අනන්ත සසරපුරා හැම දෙනා නමින් අනන්ත සසරපුරාවට මිය පරලෝගොස් පින් බලාපොරොත්ව සිටින සියලු ඥාතීන්ට ුණ්ාන මෝදනා කරන්න බලාපරොත් වෙනවා. සියරු ඥාතිීන්ගේ පරලෝජීවිත සැපවත් වේවා සූපත් ඒවා වහ වහා සසරදුකින් අත්මිදීම පිණිසම මේ සියලු පින් ඒතුවාසනා වේවා සාධ සාධ. එවගේම කිරන්තිඩිය අංක සීදරන් නිවසේ පදිංචි පිව සුමනාවතිී මෑණියන්ට කාලිංග සෝමසිරි පියාණන්ට එවගේ දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටත් පින්නත් දමයන්ති නිලාන් ශාණී අනෝෂා වස්සලා අංජන ඉසුරු තිලින චතුර කල්්‍යානවති අදි. ඒ නෑහිතමිතුරු හැම දෙනාටත් පුුණ්්‍යානු ෝදනා කරන්න බලාපොරොත්තුවෙනවා ඒ හැම දෙනාටමත් මේ සීරුපින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාට නිදුප නීරෝගී සූපත්භාවෙන්න්නිතු සූසේ පින්දහම් රැස්කරගන්න. මෙලෝ පරලෝ දෙලෝ මේ යහපත සැපත පිණිස. තෙරුවන්ගේ අනන්තා සිර්වාදය පිණිස. උතුම් චතුරාරි සතති ධර්මයන් අවබෝධ කර ගැනීමම් පිණිස. මේ රැස් කලාව් සීලුපුුණනි ධර්මයන් එකසේ හේතුවාසනා වේවා, සාධ, සාධ සාධ නමබුද්ධාය තෙරුවන් සරණය.. මෙවැනි වඩිින්ා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රතා YouTubeු ජනලයේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.